මම ආචාර්ය අජන්ත පෙරේරා පරිසර විද්‍යාඥ අද අපි මේ සතුන් පිළිබඳව එහෙමත් නැත්නම් අලින් පිළිබඳව කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අද අලින්ගේ ජීවිත විනාශය අති දැවැන්ත විදිහට වෙනවා අපි දන්නවා ඒ වගේම මිනිස් ජීවිතත් නැති වෙනවා කියලා මේ අලි මිනිස් ගැටුම කියන එක ලංකාවට අලුත් දෙයක් නෙමෙයි අපි දන්නවා පෞගේ කාලේ උතුරේ යුද්ධය සමයේ ඉඳලා අද වෙනකන් මේ ප්‍රශ්නේ විසඳලා නැහැ. මොකද්ද මේකේ තේරුම? මේකේ තේරුම තමයි විවස්සාවේ කිව්වත් අනිවාර්යෙන්ම මේ කලා වන සම්පත විනාශ කරන්න එපා කියලා එන හැම දේශපාලඥයම තමන්ගේ මිනිස්සුන්ට කොහොම හරි වගාබිම් ටිකක් හොයලා දෙනවා. ඒතර මේ වගාබිම් හොයලා දෙන්නේ කොහෙද? වනාන්තර ඇතුලේ. ඊළඟට ඒගොල්ලෝ කරන්නේ මේ වගාබිම් වලට මුදල් ගන්නවා විදේශයෙන්. විදේශිකයන් පාවිච්චි කරලා මුදල් අරගෙන භෝග වගා කරනවා කියලා කියනවා. දැන් මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා මිනිස්සු කොහොම හරි ගිහිල්ලා ඒ ප්‍රදේශවල වගා කරනවා. ඔවුන්ට මුදල් අවශ්‍ය නිසා. නමුත් හැප්පෙන්නේ කවුද? දේශපාලඥයෝ මිනිස්සුයි නෙමෙයි හැප්පෙන්නේ. හැප්පෙන්නේ මිනිස්සුයි අලි. ඒ තුලින් අලින් විනාශ වෙනවා. අද හක්කපටස් තියෙනවා. ඒ වගේම වෙඩි තියෙනවා ඒ වගේම අපි දන්නවා වනාන්තරවල වලවල් හරලා තිනවා අලි වැටෙන්න කියලා මේ වගේ විදුලි රැහැන් අදිනවා ඒ වගේම දුම්රිය මාර්ගය දැන් ශීඝ්‍ර ග්‍රාමී දුම්රිය මාර්ගයක් බවට පරිවර්තනය කරලා තියෙනවා පුදුමාකාර දේවල් වෙන්නේ අලි වෙලාවට කෝච්චි පාරෙන් පනින්න එනවා හැබැයි දුම්රිය රියදුරන් එන්නේ මිනිත්තු 10ක් පරක් වෙලා මිනිත්තු 10ක් පරක් වීම නිසා අලි වෙලා ඒ වෙලාවට වැඩ කරන අලි ටික මැරිලා යනවා මේක තමයි ඇත්ත සිද්ධිය ඒ වගේම අලි මංකඩක් කියලා කියන්නේ අලින්ට මාරු වෙන්න තියෙන ස්ථාන ඒක අලුතෙන් උගන්වන්න ඕනේ අලින්ට තියෙන විශාල මොලයක් මිනිස්සුන්ට වඩා විශාල මොලයක් තියෙනවා අලින්ට ඒ නිසා මතකයක් තියෙනවා ඔවුන් හරියටම අලි මංකඩෙන් තමයි පාර පයින්නේ මේ නිසාම අද විදුලි රැහැන් නැදලා අලි මංකඩවල් හරස් කරලා අලින් යන මාර්ග නවත්තලා තියෙනවා. නමුත් අලියා පුංචි කාලේ ඉඳලම දන්නේ එකම තැනකින් පනින්න. මේ නිසා තමා ඔවුන් විදුලි රැහැන් වලට අහුවෙලා මැරිලා යනවා. දැන් විදුලි බල මණ්ඩලයට කොයිතරම් වාරයක් කිව්වද ඒ අලි මංකඩවල් හරස් කරලා තියෙන විදුලි රැහැන් අනවසර විදුලි රැහැන් අයින් කරන්න කියලා. හැබැයි ඒගොල්ලෝ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. ඒ විතරක් නෙමෙයි වර්තමාන රජය එහෙම නැත්නම් අමාත්‍යවරු තුන්දෙනෙක් ඉන්න රජය ඒ අය දැන් හදනවා වනාන්තර වටේටම අගල් කපන්න. වනාන්තර වටේටම අගල් කපලා ඔවුන් කියනවා එතකොට අලින්ට බැහැල්ලු මේ එළියට එන්න. මොන මෝඩ වැඩක්ද? වලවල් වල අලි වැටුනන් පස්සේ ඒ අලි ටික මැරිලා යනවා. අපි ඒක හොඳටම දන්නවා. ඒ නිසා අල වලවල් එහෙම නැත්නම් අලින් හරස් කරලා ඒ කපන්න එපා කියලා තියෙන්නේ මේ වගේ ස්ථාන. දැන් අවාසනාවට වගේ රජයක් තීන්දුව තීරණයක් ගත්තොත් ඉතා ඉක්මනින්ම අගල් කපනවා කියලා වනාන්තරයේ වටේට එතකොට සිද්ධ වෙන්නේ තවත් අලි විනාශ වෙලා යනවා. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා මේ රටේ තීඳු තීරණ ගන්න මිනිස්සුන්ට. ඕගොල්ලන්ට වඩා මොලයක් තියෙනවා අලින්ට. ඕගොල්ලන්ට වඩා හොඳ දැනුමක් තියෙනවා අලින්ට. ඕගොල්ලන්ට වඩා කීකරුයි අලි නිසි වෙලාවට නිසි ලෙස නිසි ස්ථානයේ ගැවසෙන්නේ. මිනිස්සයා තමයි සියලු දේ දැන් විනාශ කළා තියෙන්නේ. ඒ නිසා මිනිස් ජීවිත ඉතුරු කරගන්න ඕනේ නම් මිනිසයාට අලියගෙන් වෙන ප්‍රශ්නේ නවත්ත ගන්න ඕනේ නම් බලධාරීන් කටයුතු කළ යුත්තේ කවදාක්වත් කැලෑව කපලා මිනිසුන්ට වගා කරන්න දෙන්න එපා සංවර්ධන කටයුතු ඒ ප්‍රදේශවල කරන්න එපා ඒ වගේම විශේෂයෙන් අපි නැවතවතාවක් ඉල්ලනවා දුම්රිය රියදුරන් හුඟක් වෙලාවට රාත්‍රියේ තද නින්දේ සමත් වෙන සමහරක් වෙනට බීමත් කමින් වෙන්නත් පුළුවන්. ඔවුන් යනවා අලි මංකඩවල් හරහා. හැබැයි ඔවුන් හිතන්නේ නෑ මේ වෙලාවට නේද මේ අලි ටික මාරු වෙන්නේ කියලා. ඒ නිසා මේ රටේ තීන්දු තීරණ ගන්න ඕනේ රාත්‍රිකාරයේ දුම්රිය දහවනේ තානා වෙන්න ඕනේ සෙන්සර්ස් හයි කරන්න ඕනේ
අලි වලවල් එහෙම නැත්නම් අගල් කපන්න එපා මම විජිත හේරත් මහත්මයාටත් අනුර කුමාර මහත්මයාටත් හරිනි මහත්මියටත් ඉතා ආදරෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ එක දෙයක් පාර්ලිමේන්තුවේ එන්න තව ටික දවසක් තියෙනවා කරුණාකරලා මේ වෙලාවේ තීන්දුව తీරන ගන්න එපා මේ රටේ පරිසරයට හානි වෙන ඒවා ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් මම තමයි මේ රටේ ඉන්න පරිසර විද්‍යාඥයා මගේ මාව සම්බන්ධ කරගන්න නොමිලේ වැර ටිකක් කරලා දෙන්න හරි තීන්දු තින්න ගන්න මොකද ඒකට හේතුව අලි අගල් කැපුවොත් අලි වැටිලා වුන් මැරිලා යයි ඒ නිසා වැරදි තීන්දු තින්න ගන්න එපා ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා මේ වගේ සංවිධානවලට ඔවුන්ගේ හඬ නැත්තම් අද මේ රට පරිසරයක් ඉතුරු වෙන්නේ ඉතින් ඒ නිසා ඔවුන්ට ස්තුතිවන්ත වෙමින් රජයිනුත් ඉල්ලීමක් කරමින් විනාශ කරන්න එපා පරිසරය කියලා අපි අලින්ට කියනවා ඔබට ජය වේවා කියලා අර වනාන්තරේ ඉන්න අලින්ට තමයි අපි කියන්නේ